මුල්ලේගම ආර්යනිකේතන භික්ෂු මධ්‍යස්ථානයේ ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ අංකුර බෝධිරාජානන් වහන්සේ උදෙසායිදි කළ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මුල්ලේගම ආර්යනිකේතන භික්ෂු පූණු මධ්‍යස්ථානයේ සෙසු විහාරාංග රසත් ජනාධිපතිවරයා අතින් මෙහිදී විවෘත කෙරුණා. විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේගේ ආරාධනෙන් විහාරස්ථානයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වුණා. උත්සව සභාව ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වැඩිහිටියන්ට සලකන සාරධර්ම සුරකින සමාජයක් යුගයේ අවශ්‍යතාව වන බවයි. අපිට අද මේ රටේ බෞද්ධ ජනතාවගේ හදවත් නිදහස් කරගෙන මේ රටේ අනාගතය ආරක්ෂා කරගන්නට සමාජය ගොඩනගන්නට අපේ භික්ෂුන් වහන්සේලාගේ උපරිම සහාය අවශ්‍ය වෙලාවක්. හාමුදුරුවෝ එදා දේශන කරන වෙලාවේ කිව්වා කේලම් අහන්න එපාය, මගේ ගුරුන් වහන්සේත් මං ගැන කේලම් අහලා මට ලැබුණු ප්‍රතිඵලය නිසා මම කාගේවත් කේලම් අහන්න සූදානම් නැහැ කියලා. මේක තමයි කිව්වේ. මම හිතන්නේ ඒක අපිටත් හොඳ පාඩමක් කියලා. මේ වගේ තනතුරකට ආවම මේ අයගෙන් නම් අපිට අපේ කන් පුරවනවා. වෙන වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගන්න ඉස්සෙල්ලා අනුන් ගැන කේලමක් කියලා තමයි අවසානයේ තමන් ගැන කියන්නේ. තමන් ආවේ මොකටද කියලා සෙව්වම ඉතින් මොකක් හරි බලනකොට වැඩක් කරගන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි එන්නේ කේලමක් කියන්නේ. ඒකින් ද මම හිතනවා තරුණ දේශපාලඥයෝ ගෙන්නලා පුහුණුවක් කරොත් වඩා හොඳයි කියලා. මොකද උඟක් අය ඒක උඩ තමයි ඔවුන්ගේ දේශපාලන අනාගතය විනාශ කරගන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියා.